ැත්කම් ස දහස්ථාවර අවමගාස දැන් නවලෝකෙන් අමතන් බින්ඳොයි හත හත එකයි හතදාහයි හත. මෙම රුසියනු ජාතික ගොන් කාර්යමණ්ඩලයේේ සමාජික ඇතුළු පහලොස් දෙනකු පසුගගේ දහතුන්වනදා මත්තල ජාතන්තර ගොන්තුපලින් මෙරට පැමිණ තිබෙනවා. එහිදී PCR පරක්ෂණ සිදුකර ඇති අතර කිසිදු පුද්ගලයකුට කොවි ඩස්සාහධනයවී නොමැති බවට එහිදී හඳුනා ගැනුවා. ඒ අනුව එම කණ්ඩායම ඩවතන් ගැනීම සඳහ පැමිණ ඇත්තේ මතර පොල්හේන ප්‍රදේ හෝටලේකටයි. එම හටලේ නවතැගෙන සිටින අතරවාරය මෙම රුසියානු කණ්ඩායම පෞද්ගලිකරෝ හලකින් දෙවැනි PCR පරක්ෂණය සිදුකර ඇති අතරඒහිදී එක් අයි කොමින්ට ආසාධිතෙක් බවට හඳුනා ගැනනාා. ඒ අනුව ඒ රාප්‍රයේ මාතර සෞඛ්‍යවෛද නිලධහරී කාර්යාලය නිලද හරින් එම හෝටලේට පැමිණ ආසාධිතය පරක්ෂාවට ලක් කලා. ඇ දැනත පුත් ආසාධිපුද්ගලයා පීහමන්තොට නොහලට යොමු කරනවා. බාතර මහනකර සභාෞඛ්‍ය වෛද්‍ය නිල්ධරණය පවසන්නේ මෙම රුසියනු කණ්ඩායම ආග තැන් හඳනාගෙනඇති බව. ම ආසාධත පුදගලයාගේ පළමුහා දෙවැනි வලலை ஆஸ்වෙயின் PCR பරික්ෂණයට ලක්க்கරීම அது ஆரம்ப කරුණා.කාය මන්්ලය හා අනිකුත් කන්ටේක්ස් තා. එියල්ලම අප මේ වෙනකට හඳුනාගෙන එස්ල්ලම PR පරිීක්ෂණවලත භානය කල්ල නිරෝධානයටල් යොමු කරමින් පවතිවා. ඇත්තතම ප්‍රීරෝධ රතයකින් ප්‍රදේශයේ තියන සුපිරිවෙඳ සැල් දෙකට සංචාරය කරපු දෙයක්ත් තමයි අප දැනගන්නට ලැබුණ. COVID 19 ආසාධිත රෝගියයා ඇත්තටම ගිහිල්ල නෑ කියන එක තමයි මේ ආරංචි මාර්ග අපි සැකේ වාසි අපි පැත්තට හරවගෙන අපි සියලු දෙනාම් තැම්මලම යාලයිකන්ටෙක්ස් අපි ඔක්කොම අයිඩෙන්ටෆයි කල්ල මේ වෙනකොට ප්‍රියවරාරගෙන තියෙනවා. ඇත මේ වෙළඳ සැල්වල හරි මුකාවරණයක් පාවිච්චි කරලාන හරියට තෙම්ප්‍රචමාක් කල අතසෝදි එක කරලා ඒ හරිම සෞඛ්‍ය විදවිධාන ඇතටම අනුගමනය කරින් තමයි පවතිල තියෙන්නේ. ඉතින් එතකොට ඇත්තටම අනිසිවියක් ඇති ුතු ැහැ අපි ඒ සුපිරිවෙලඳ සැලේ මේ උ එක ගණදනු කරපු ඒ අදාළ පුද්ජලය පමණක් නිරෝධානත ලක්කර. කොබිට් ආසාදන විදඩ මැති සෙසු රුයා අනු ජාකන් දාහටර දෙෙන අද දහවල් යුදහම් දාව විසින් පත්තල ජාතන්තර ගොන්තට පළ වෙතර ගෙනගිය හටදි නේදී ඔුන් ලි ැටන් පිටවයාමට නෙමිතයි. මේ හෝට්ලය තුළ මේ කාරිමන්්ඩේ වාසයකරල තියෙන සාමාන්‍ය සංචාරක කැන දිට මේ හෝටලේට යන බවත් ඒ ප්‍රදේශය භාර සෞකවන්ධාරී හෝ මජන සෞක පරිශිකවරුන් දැන නිඳල නෑ ඒවගේම සත්‍යය තොරතුරු පුද්ගලයන් පවසන්නේ නෑ මේක ඉතාම ගැටලුකාරිතත්වයක් වෙලා තියනම් මේ වෙද්දි. ඒවගේම මේ ගුවන් තොට්පොලින් පිටවයාම සහ මේ පෞද්ගලික හෝටලයක ැුම් ගැනීම සහ නිදහසේ සැරිසරීම කියන කාරණ සම්බන්ධව විශේෂෙන් රජයේ බලධාරීන්ගේ අවදාානය අපි යොමු කරවවා මේ අදාානම් ලෙස මවු්ට කටයුතු කරන්න අස්ථාව ලබුණ කොද කියලා. අද වන විට බෙටින් හඳනාගෙන ඇති සමස්ථාසාධති ගණඩ තුන් හස්තුන් සය විසි හතර. හසෙසි හැලස් දෙෙනෙකු මෙ වන විට පූර්ණන සුවේ ලබාසිටනතර දැනට රෝහල් ගතෝ ප්‍රතිකාරලබන්නේ ආසාධිතයන් එකේ හැට නම දෙනෙකු පමණයි. ලීව ආයුෂ! කහ සබන්! සඳක් වගේ බබලන පිවිතුරු සමකට.